අයිබෝන් ඔබ ආදරය කරන ඉසව් දවසින් දවස සතියෙන් සතිය වෙනස් වෙන ඉසව් මේ ඉසව්ට එන්න මේ කාරිම ආදරවරයි අද ගොඩක් ආදරණීයයි දන්නවනේ අද ආදරේ පුරවන් ආදරේ බෙදා දෙන්න කවුද එන්නේ කියලා එතකොට අපි ආරාධනා කරනවා අපිත් එක්ක දුරකතරයෙන් එකතු වෙන්න කියලා ඔබට මේ ආයත් එක්ක කතා බහ කරන්න ආපු අය හැමදාමත් අපි වෙන විදියට වෙනස් විදියට හඳුන්ලා දෙන්න අද මේ ෆෝන් එකත් අතේ තියන් මොකද කියලා බලයි නෑ අපේ ආදරණීය හිතවතේ අපිට එවලා තියෙනවා පටන් ගන්න විදියක් එයාගේ නම නෙවිල් මට හිතුණා එයා ඒ උප විදියෙන් අද ආරම්භය ගත්තොත් හොඳයි කියලා මම බලාගෙන කියන්නම් මොකද මගේ අදහස් නෙවෙයි හිත ඉල්ලන අපේ ස්වර්ණ වාහිනියෙන් හිත ඉල්ලන සත්‍යන්තයේදී හිතම ඉල්ලූ තරුත්තරන් හිත ඉල්ලන තරු ඇවිදින් තරුත් සිටී ඔබත් සිටී මමත් සිටී නවයේ පසුවි අඩ හොරාවෙන් මුළු රටක් බලා සිටී එවනම් අවසර හිත ඉල්ලන තරු සමගින් ආදත් එක්වන්නට ඒ අතරේ අද කවුද ආවේ අම්මලයි දුවලයි අම්මලා ටික මොහොතකට තියලා දුවලා තුන්දෙනාත් එක්ක ආරම්භය ගන්න සූදානම් වෙනවා ඔය ආදරය දිනාගත් දුවලා තුන්දෙනෙක් කලාවේ ජයකෙහෙලේ නංවන දුවලා තුන්දෙනෙක් අපි හඳුනා ගන්නටයි සූදානම් වෙන්නේ ආරම්භයේම ආදරයෙන් හඳුනා ගන්නට සූදානම් රටක් ආදරය කරන මේ ජනප්‍රිය තාරකාව පබෝදා සංදීපනි අයිබෝන් අයිබෝන් එන්න ඉස්සරහට පොඩ්ඩක් අපි දෙන්න කතා කරමු කොහොමද ජීවිතේ ජීවිතේ හොඳයි කාර්ය බහුලයි ගලාගෙන යනවා වාගේ ජීවිතේ ගොඩක් හොඳ වෙන්න අපි දෙන්න asal වෙස්සෙ වෙන්න මොනා ඊට පස්සේ තමයි ඒ තරම් හොඳ වුනේ ඒක තමයි ඔව් ඉතින් මේ අද වෙනම දවසක් වෙනම වැඩසටහනක් ලස්සන දූලා තුන්දෙනෙක් ලස්සන අම්මලා තුන්දෙනෙක් එක්ක එකතු වෙන්න සෞදානම් වෙන්නේ අද අම්මා වෙනුවෙන් ගීයක් ගයන්න කියලා මම ආරාධනා කළා ඔබ සෞදානම්ද आदरे जनप्रिय तारकावागेम दक्षतम निलियले सम्मानित पात्रुण तारकावा युवनिका तिसुरी आराधना करनो नैवनागिंद बलांदीन नेत्ता नैवेन बहल कौर बलांगीन प्रोनाउंस ඉතින් මේ අදත් අපි ලස්සන වැඩසටහනකට මුල පුරන්න සූදානම් වෙන්නේ එන්න මේ පැත්තට ඒ වගේම තවත් ආදරණීය හිතවතියකට අපි ආරාධනා කරනවා එන්න අංජලි අංජලි කොහමද අම්මයි නංගිත් එක්ක ගත වෙන ජීවිතය අනේ හොඳින් ඉන්නවා ෆන් එකේ පොඩි අවුලක එක පාර්ටි කිව්වේ හොඳයි දැන් මයික් එකෙන් කියනවාද කියලා මම බැලුවා ඊට පස්සේ මතක් වුණා ක්ලිප් ඔන් එක දිනනවා කියලා කියලා හොඳයි ඔව් වැඩියෙන්ම කේන්ති යන්නේ ඔයාටද අම්මටද නැත්තම් චූටි නංගිටද තුන්දෙනාම ලෙවල් 3කින් තරහ යනවා තුන්දෙනාට හයි පිච් එක කවුද අම්මා කියලා කිව් නෑ මන් හරි අපි තුන්දෙනාම තුන්දෙනාම හරි එහෙනම් අපි පබෝදටයි තෙසුරටයි කියනවා ඉඳ ගන්න ආරාධනා කරනවා ඒ වගේම අපි තුන්දෙනාටම කියන්න සූදානම් වෙන්නේ මේ මොහොතේදී අම්මලා තුන්දෙනා මෙතනට එක්කගෙන එන්න කියලායි අපි ආරාධනා කරන්න සූදානම් අංජලීට ආදරණීයමව සුජීවාව මෙතනට රැගෙන එන්නට ගීතයක් සමගින් सीना सेना अम्मा
හොඳයි මේ ඒ අම්මයි දුවයි හරි ආදරණීය ජීවිතයක් ගත කරන්න. අංජලි ඔබට මවද පියාද ඇයි? ඔබේ ජීවිතේද? ඔක්කොම ඔක්කොම ඉතින් අම්මා. සුජීවාවේ කටහඬ අවදි කරන්න මම අවසර දෙනවා. ඇයි නිහඬ? වචන එන්නේ නැහැ. අම්මද තාත්තද අංජලීට ජීවිතේද ඇයි නේ? හැමෝම මං හිතන්නේ අම්මා තාත්තා අයියා ඔව් මල්ලි ඔක්කොම best friend best friend හොඳයි එහෙනම් අපි ආරාධනා කරනවා දෙන්නාට ඉඳගන්න අපි වැඩසටහන අතරතුරේ ආදරය ගැන ගොඩක් කතා කරමු පබෝදා එන්න මයික් එකත් අරගෙන අපි ඒ ආදරණීය මව රටක් ආදරය කරන ඒ මවටත් ඇරයුම් කරන්නට ඔබට ආරාධනා කරනවා ගීතවත් හිත ඉල්ලන තරු අම්මලා දූලා සමගින් Ooh. Mm-hmm.
තාත්තා දුරු රට ප්‍රංශේ. ඔව්. එයා ගොඩක් ඔයාට ආදරේ. ඔව්. මගේ තංකල් ආදරණීය චරිතයක්. අපි ආව ආදරෙන් මතක් කරන අතරේ තාත්තා දුරු රටේ ඉන්නකොට ළඟම ඉඳන් හැම ඕනෑපාකමක්ම බැලුවේ මේ ආදරණීය අම්මා. ඔව්. කුචි කාලේ දා මාත් ඒ ගැන දන්නෝ. ඒ අම්මත් එක්ක අද වැඩසටහනට අපි මුලපුරම ඉන්නේ. ඔය කටහඬ අවදි කරන්න. මොන හරි කතා කරන්න. හරි එනම් අපි වැඩසටහන අතරතුර කතා කරමු දෙන්නටම ඉඳ ගන්න ආරාධනා කරනවා එන්නකේ එහෙනම් තෙසුරේ ආදරණීය අම්මා ගැන පහුගිය දවස්වල ගොඩක් අය කතා කළා ඒ ආදරණීය චරිතය රටක් ආදරේ තෙසුරේ ඔබට ආදරේ නැරුම අම්මව මේ වේදිකාවට රැගෙන එන්න ආදරණීය අම්මයි දුවයි ගැන කතා කරන්න සූදානම් වෙනවා මම ගීතක්ක ගැන ඒ වගේම සුජීවා ගැන කතා කළා ඒ ආදරේ ඒ ආදරණීය බව ගැන කතා කළා මම ඒ දෙන්නගෙන් පුංචි අවසරයක් ඉල්ලනවා ඊට වඩා යමක් ඇය ගැන කතා කරන්න පෞගේ දාසල අපිට කන වැකෙන්න ගත්ත ඇය ගැන ආරංචියක් රටම දුක්ුණා මේ චරිතය වෙනුවෙන් හැබැයි ඒ චරිතය ආදරණීය දියණිය ඒ වගේම ආදරණීය සැමියාත් එක්ක එකතු වෙලා පවුලයාත් එක්ක लेडेटेकोट्टुना लेडे मट्टुकला एक हरिम आदरणीय तमंगे ए लसन तिबुणु वरलस सिंधी अनक बलागिनी नेतु ए लेडेटेक ओट्टुला लेडे मट्टुकला अभी एगन कथा करनकोट अभी ओबगेन यमक एगन दनगन केमती तिसुरी वाटत एकतु वेन्न पुलुवान अभी आरंभक अवस्थावे पमनक एगन कथा करला ए कथाव अवसान करन्न हदन्न हेबाई रटम बलागिनी इन्न ओबेन ए वगेम ओब आदर्शयक बाट पत्तुना लेडक ए लेडेट एडदीला बलागिनी नेतु ඒ ලෙඩේ පරාජය කරන්න ශක්ති සම්පන්නව ධෛර්ය සම්පන්නව ඔබට හැකියාව ලැබුණා මේක සුන්දර ආදරණීය හදවතක් ඒ හදවතේ තියෙන විශිෂ්ටත්වයක් එක්කයි ඒ ලෙඩෙත් එක්ක මේ විදියට ඔට්ටු වෙන්න පුළුවන්කම ලැබුණේ ඔබේ ආදරණීය ප්‍රේක්ෂකින් බලාගෙන ඉන්නෝ ඒ ගැන යමක් කියන්න ඇත්තටම රංගන මේ ශරීරය අපේ නෙමෙයි
පළවෙනියෙන්ම මම ඒක කියන්න ඕනේ. එහෙමනම් මගේ ශරීරයට දූවිලකින්වත් හානියක් වෙන මම ඉඩ තියන්නේ නැහැ. අපේ මේ මේ කිසිම දෙයක් අපේ නෑ. අපේ නම් අපි කොනත්තනකට කවුරු හරි කොනත්තනකට අපිට දෙදෙන්න නැතුව තියාගන්න පුළුවන්. හැබැයි අපිට දෙදෙනවා. හැබැයි මේක අපේ නෙවෙයි වුණත් తాවකාලික නවතන හරියට ඒ වුණාට අපේ වෙලා තියෙන තුරු අපි ඒව ඒක ආරක්ෂා කරගන්න ඕනේ නිතරම අපේ ශරීරය ගැන අපි සැලකිල්ලෙන් ඉන්න ඕනේ ඒ අපි අනිත් අයටත් ආදරේ නිසා හේතුව මොකද අනිත් අයව ආරක්ෂා කරගන්න නම් අපි ආරක්ෂා වෙලා අපි ශක්තිමත් වෙ ඉන්න ඕනේ ඉතින් මම ගැන මම කතා කරනවා නම් මම ලෙඩ රෝග ගැන මගේ ශරීරය ගැන මම හරියම සැලකිලිමත් නිරෝගී වෙ ඉන්න මං හරි ආසයි කෑම බීම සියලු දේවල් පැත්තෙන් ඉතින් ඒ සැලකිලිමත්කම නිසා තමයි දරුණු රෝගයක් මේක මට වැළඳුනේ හැබැයි ඔව් මගේ මට මගේ ජීවිතේ මං ඉතාමත් වාසනාවන්ත කාන්තාවක් හේතුව මොකද හැම දෙයක්ම මට සතුටු වෙන්න පුළුවන් ප්‍රමාණයට මට මගේ ජීවිතේ මට ලැබිලා තියෙනවා ඉතින් ඒ හැම දෙම මම මගේ දෝති මෙහෙම කරලා ගත්තා වගේම මේ වගේ දේවලුත් දුන්නව ගන්න වෙනවා දෛවයේ විසින් ඉතින් ඒක නිසා මට ඒක ගන්න වුණා හැබැයි මම මගේ සැලකිලිමත්කම නිසා මම මුල්වදීම මට ඇති වුණු රෝගී තත්ත්වය මම අඳුරගත්තා මට ඒකට අපේ රටේ දෙවිවරු වෙනේ ඉතා දක්ෂ වෛද්‍යවරු ඉන්නවා ඒගොල්ලන් මට ඒකට උපකාරී වුණා හැබැයි මම මට මගේ ශරීරයේ වෙනසක් දැනෙනකොට මම වහාම ඒ නිසි වෛද්‍යවරු කරා මම ගියා මගේ දරුවා මගේ හස්බන්ඩ් මල්ලි දන්නවා නිතර මේගොල්ලන් මගේ හේවණල්ල වගේ මාත් එක්ක ඉන්නවා ඉතින් මම ඒ ප්‍රතිකාර සඳහා නිසි වෛද්‍යවරු වෙත ගියා ඒගොල්ලන් රෝගය අඳුනාගත්තා නිසි ප්‍රතිකාර දැන් හොඳින් කෙරීගෙන යනවා අපේ ගොඩක් අය හරි බයයි මල්ලි මේ වගේ ලෙඩක් හැදුනහම හෙම්බිරිස්සාව කැස්ස වගේ නෙමේ ඊට ටිකක් එහා ගියපු එකක් කවුරුත් දන්නවා පිළිකාව කියන්නේ ගොඩක් අය බය කරන බීතියට පත් කරන ලෙඩක් ඒ වුණාට මම කියන්නේ එහෙම වෙන්න ඕනේ අපි හරියට අඳුරගත්තොත් නිසි ප්‍රතිකාර ගන්න පුළුවන්කම තියෙනවා නම් නිසි වෛද්‍යවරු අපිට ඒවට උදව් කරන නිසා රෝගයට ඉඩ දීලා ඉන්න බෑ රෝගයත් එක්ක ඔට්ටු වෙලා ඒක මට්ටු කළා කියලා කියව මම ඒ නිසායි ඒකට අපි ඔබට සුබ පැතුම් එක් කරනවා රටම බලාගෙන සිටියේදී ඒ වගේම ඔබේ හිසේ කෙස් සිඳී ගියා ඔබේ සුන්දරත්වය බිඳකින් හොඅඩු වෙලා නැහැ. තවත් වැඩි වෙලා තියෙනවා වගේ මට නම් හොඳින් පේන්නේ. ඔබට අද මට දෙන්න පුළුවන් හොඳම තෑග්ග දෙන්න මම දැන් සූදානම් වෙන්නේ. කුමරු අයියේ ආදරයෙන් ආරාධනා කරනවා එන්න මේ ඉසව්වට තිසුරිගේ මයික් එකමයි මම දෙන්නේ. මුකුත් කියන්න කලින් තෑග්ගක් දෙන්නයි සූදානම වාදක මණ්ඩලය ඔබට අවස්ථාව ආදරණීය සැමියාව බිරිඳ ළඟට. එහෙනම් අපි පැත්ත පළාතක ඉන්නේ නැහැ. ඔන්න තෑග්ග දෙන්නයි සූදානම. Oh,
आदरणीय හිමිකරු ඇවිල්ලා ඉන්නේ කුමරු කිවම සමහරව හිතනවා මේ මොකද්ද කුමරු කියන්නේ කියලා ඒ නම කුමරු ඉතින් මේ අයියේ මගේ කුමරු ඔයාගේ කුමරු අයියේ වචනයක් කියන්න අක්ක ගැන මේ හවක් කියන්න පුළුවන් මේ අවස්ථාවේ මේ අපි ඉන්නේ ටිකක් පොඩි කියන්නේ මේ සුසන්තගේ මේ අසනීප තත්ත්වේ නිසා පොඩි මේ කියන්නේ හිත ඇවුලකින් ඉන්නේ ඒ කියන්නේ අපි බය නැහැ යාව බේර ගන්න කොහොම හරි ඒ වුණාට මානසිකත් මේ මගේ මානසිකත්වය මේ පොඩ්ඩක් ඉතින් අර මේ වගේ තැනකට ඇවිල්ලා මේ මේ සින්දුවක් කියනකොටත් මට ඒක ෆීල් වුණා වෙනත් විදියකට ඒ නිසා බැලුවේ නැහැ මට දැනුනේ නැහැ ඔව් ඒකයි මම දන්නවා ඔව් මම මට ඇත්තට මේ 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 දෙන්න රංගන ශිල්පිනවට මට මේක හුරු නැහැ ටිකක් මම මොකද වෙන රස්සාවක් නේ කරේ ඔයාට ගොඩක් කුරු තියෙන මේ දෙන්නගේ දේවල් තෝ ඔත්තු මට දීලා එච්චරයි ඔත්තු දෙනෙක් විතරයි වාට උරු ඔත්තු දීලා මට එළියෙන් ඉඳන් hina වෙලා hina වෙන්නේ ඒක නිසා මේ හොඳයි ඔයා මේ ආදරණීය අක්කව තමන්ගේ ආදරණීය බිරිඳව මේ විදියට ජයකෙහෙලි නංවන තනකට යමක් දරාගෙන ඔබ හොඳ පසුබිමක් සැකසුවා ඔබ හොඳ ශක්තියක් ධෛර්යයක් දුන්නා ඔබට අපේ ප්‍රණාමය රටට මේක ආදර්ශයක් බොහොම ස්තුතියි අප සමගින් එක්ුණාට යන්න මොහොතකට කලින් මේ ගීතය පෙරහුරුවකට ලක් කරනකොට ඔයාගේ දුව මොකද්ද ඔයාට සරදම් කළා කිව්වේ ඒක පොඩ්ඩක් කියලා යන්න ඔයාට මං කිව්වාද මේ ගීතයක් අවිනුවෙන් ගායනා කරන්න ඕන කියලා ඔයා පෙර පුහුණු වීම කටයුතු කරනකොට දුව මොකද්ද කිව්වේ උදේම මැර කර කර හිටියේ මට මල්ලි කතා කරලා කිව්වහම මං ඒ වැඩ කරන්නේ ඔක්කොම ඇතරලා මං ගිහිල්ලා ඊට පස්සේ මේ මේක සින්දුව ප්‍රැක්ටිස් පුහුණු කරා පුහුණු කරගෙන යනකොට යා කියනක පාට ඔය කොච්චර පුහුණු කරන් ගියත් රංගනායි ඔය සින්දුව කියන්න දුන්නේ නැති වුණොත් මේ ඒ කියන්නේ මං කෝ නෑ නෑ මං කෝ මේ ඔච්ච පුරුදු වෙන්න ඔය රංගනායි ඊට පස්සේ සින්දුව ගන්න ඊට පස්සේ කියලා සින්දුව පුහුණුවන් ගිය මං ආයෙත් ඒකනේ හවස ඇව්වේ මේ සින්දුව අනේ පව් බේ කිසි දෙක වැඩත් එක්ක රංගන මම මේ සින්දුව කියලා කියන්න වෙයිද නැද්ද කියලා අය रंगटूमिवंत मगे मंगिता मे पलवी वेट सटा मे वगे ओ पल
මේ වගේ වැඩසටහනකට සහභාගී වුණේ. ඒ වගේම අසනීප කැමරාව ඉස්සරහා. කැමරාව ඉස්සරහා. නැත්නම් හැමදාම අපිත් එක්ක හිටියා. කැමරාව පිටිපස්සේ. පිටිපස්සේ දැන් කැමරාව ඉස්සරහාට ආව. ඒ වගේම අක්කේ අයියේ ඔය දෙන්නට ස්තුතිවන්ත වෙනවා. අසනීප තත්ත්වෙන් පසුව රටට පණිවිඩයක් දෙන්න, ජනතාවට පණිවිඩයක් අරන් යන්න බොලින්ම මේ තැන ස්වර්ණවාහිනී හිතේ ඉලනතර මගේ වැඩසටහන තෝරා ගැනීම. आदरणीय हितवत अंबल दुअलगे अपूर तोरतरु अपूर देवाल एवगेम वेगरित मे गैं सबगे नापि हमेमु मे विरामे नड़तरु ගීතයක් ගායනා කළාට පස්සේ ඒ ගීතේ මුල් ගායකයා හෝ ගායිකාව සජීවී වැඩසටහනකදී කමෙන්ට් එකක් දෙනකොට ගායනා කරපු කෙනාට කොයි වගේ හැඟීමක් දැනේද? තිසුරි සෙව්වන්දි රණතුංග මෙසේජ් එකක් එවලා තියෙනවා. සීනා මල්ගොඩක් ගීතේ නංගි ඔයා ඕක සජීවී වැඩසටහන්වල කීසරයක් ගායනා කළා තියෙනවද? මම කියනවටත් වඩා ඔයා ගායනා කළා ඇති. මට ප්‍රශ්නයක් මේක ඔයාගේද මගේද කියලා. එහෙම ලියලා එවලා නැහැ. ආ නැද්ද? නැහැ. ඕකෝ. හැබැයිම ලියලා එව්වත් නෑ නෑ දිනෝ මේ තියෙන මේ නෑ සෙව්වන්දගේ මේ මේ මං දෙන්නම් කමෙන්ට් එක. මම සිං කරනවට වඩා මට අද ගොඩක් දැනුණා අයියේ. අනේ. බොහොම ස්තුතියි ඔබේ ආදරණීය වවනිසයි සෙව්වන්දි. ඔයා මේ වෙලාවේ බලාගෙන ඉන්නේ ඒ වගේම ඔයා දාලා තියෙනවා කියන්න මම ගොඩක් ආදරේ කියලාත් හැමෝටම ඔන්න කිව්වා. බොහොම ස්තුති. ඒ වගේම තවත් අපේ ආදරණීය හිතවතියක් සම්බන්ධ වෙලා ඉන්නවා. ආයිබෝන් උපේක්ෂා. දෙයනේ ආයිබෝන්. දෙයනේ කිව්වේ? නෑ ඇත්තට මේ අද වැඩසටහන් ගොඩක් සැසරයි මුලින්ම කියන්න ඕනේ. ඇවිත්ින් හය දෙනාම ඇතුළු රංගනය කියන්නේ මගේ හිතට බොහොම සමීප පිරිසක්. ඉතින් මම පෞද්ගලිකව හරිම ආසාවෙන් අද වැඩසටහන් නරඹනවා. ඉතින් මම රංගනයට කෝල් කරේ පොඩි මේ කෙනෙක් කරනවා කියලා කිව්වා මිසි. හා. එතකොට මොකද්ද කොණ්ඩේ ගැන කිව්වේ තිසරිගේ? ඔව්. දැන් අයියා හැමෝටම මේ හරි අපිට ඇඟට දැනෙන්නේ නැතිනේ අපි නර්ග පුරුදු තියන සමහරක් අය නියපොතු කනවා, ඇහි බැමු උගුල්ලනවා එහෙම. තිසරි නංගිගේ ඇස්සහත් නෑ. අපි ශේෂ්ඨේ ලස්සනම කොණ්ඩවල වලින් එකක් කියන ඉහළින්ම තියන්න පුළුවන් කේශ කල්යනාක් තියෙන යුවදියාගේ හැබැයි හැබැයි ඒ දරුවෝ යන්නේ කෙස් ගස් කඩනවා. ඒක කේක් කඩද්දි මගේ කෙස් ගස් කඩනවා. ඔකේ. ඔකේ. ඒක තව එකක් තියලා නංගනයි පොඩ්ඩක් ඉන්නංගේ. මේ දැන් අර මේ ලොකුවට වියදම් කරලා තියෙන බර්ත්ඩේ පාටිස් එහෙම තියනවානේ. ඒවල විලාසිතාවල් බොහොම ඉහළයිනේ. මුළු රටක් මේ විලාසිතාවල් බලනවානේ. ඒතර එක දවසක් නංගි මට කියනවා නංගි හොඳ වෙලාවට ඒ අවුරුද්දේ ආරාධනා කරේ නැත්ද? හේතුව මේ විලාසිතාව බලන්න ගියා නම් නංගිගේ බෙල්ල පොට යනවලු. හරි පැහැදිලි. බොහොම ස්තුතියි මේ ආදරය බෙදන්න මේ පැත්තට ආවට උපේක්ෂා. හරි. Thank you. Thank you. ගොඩක් ස්තුතියි. එහෙමනම් අපි ගෑන් ළමයි තුන්දෙනාට ගායන ආරාධනා කරන්න සූදානම් වෙනවා. එකට එක්ක ගීතයක්. ඒ ගීතේ හරි වර්ෂන් එක ගායනා කරන්න කලින් මගේ ආදරණීය හේතවතිය කියන්න පබෝද කොහමද වා මේක කියන්න සූදානම් වුණේ කියලාද? ඔයකේ වචන ටික කොහමද කියන්න සූදානම් වුණේ කියලා කියලා ඉන්නේ ඉස්සෙල්ලා. ඇයි කිව්වේ මට මොකද කස්තන සමනලියෝ මොකද? ඒ වචන ටික කියලා ඉන්නේ ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා ඒක කියලා ඉන්නේ. මතක නැහැ. පබෝදක දිහාට මතකයි කියලා ඉන්නකො ඉස්සෙල්ලා. ඔය ආයේ මොලේ කියනෝ? ලස්සන සමනලියෝ කොහෙන්ද ඔය පාට? ඇයි පුල හැලගම්පෝ තොට මොකටද ඒක? හරි තුන්දෙනා ඉස්සරහට ඇවිල්ලා ගායනා කරන්න එන්න. ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට? ලස්සන පබලුවකින් එක දිලිසෙනව
අමනරයෝ කොහෙන්ද ඔය පාට දිස් වෙන පබරුවකින් එක දිලිසෙන දාට ලෝකෙට සුර ලෝකෙට ලස්සන පිළිතුරු පාට රන්මුතු බබලයි රන් මෙහසිය වූ දාට විලාසිතා මන බඳිනා විලාසිතා විලාසිතා නිතර දිනා විලාසිතා දිනන තරුවලින් නැහැගෙන විලාසිතා මනට පෙති වගේ බබලන විලාසිතා ආදරණීය කලාශිල්පීන් ශිල්පිනියන්ට තෑගි කරන්න අපිත් එක්ක එකතු වෙනවා අපි ආදරෙන් මතක් කරනවා ඒ වගේම විදේශ රටවල ශ්‍රී ලංකාවේ ටයර් සන්නාමය මොකද්ද DSI ටයර් අපි ගීතක්ක ඔය පැත්තට බෙදා හැරීම සිදු කරන්න තෑගි ටික පවෝදා ඔය පැත්තට බෙදා හැරීම කරන්න ළඟ තියාගන්න වටින දෙයක් ඕක ඇතුළේ තියෙනවා ඔයාට නෙමෙයි ඕක බෙදා හැරින්න ඉතින් මට කාර් එකට තව එකයින් ගන්න තියෙනවා බැල්ක බයිසිකලේ ටේන සබ් දෙන දෙකක් එකක් දෙන්න ඕ බයිසිකලේ ගන්න ඕනේ බයිසිකල හොඳයි දැන් මේ ඒ අතරේ මම පොඩ්ඩක් ඒ අය අහනවා ගීතක්කගෙන් ගීතක්කේ ඇයි මෙයා පුංචි කාලේ වාට ටෙලිෆෝන් බිල් ගෙවලම ඉවරයක් නැත්තේ හපෝ කියලා වැඩක් නැහැ රංගන මල්ලි මේ මාසිකට එනවා පුදුම බිලක් මොකද කෝල් එකක් ගත්තාම පැය භාගයක් විතර hina වෙනවා වචන 10යි කියන්නේ පැය භාගයෙන් භාගේ එක වචනයයි භාගයයි පැය ගාණක් hina වෙලා ඉවරයි ඉතින් අන්තිමට බිල් පුදුම බිලක් ඉතින් මම ගෙවන මොනා කරන්නද ගෙදර මේ සෙල් එකේ ඉඳන් ඔය ඊට පස්සේ එහෙම බිල ගෙවලා අම්මා අහනවලු මේ බාණ්ඩ එන බිල කොහමද මේ කරන්න කියලා hina වුණාමත් බිල යනවාද කියලා හිතේ ඊට පස්සේ मम थिंक कैदान पेरकलाकानी मत आसाई मे अभी हाब अल्लुगे वाले अरे पल्ले वाले हिटा है ना सिंधु हाँ कैगान वे हाँ गुरु हिना हिना कथाकर ඔව් හොඳ සුසංයෝග ගොඩක් තියෙන අම්මලා දුවලා ගොඩක් අද එකතු වෙලා ඉන්නවා ඒකනේ මම ඉන්නේ සුසන්ත චන්ද්‍රමාලි මහත්මියගේ ගේ පිටිපස්ස පාරේ කෙළවරේම ගෙදර මතකද දන්නේ
අනේ නංගි කියන්න 12 4 දිනා ඉන්නේ ගෙදර ඔව් ඔව් දන්නවා දන්නවා මම ඇවිත් තියෙනවා නේද අද අද දන්නේ අපි කුමරු මහත්මයා හොඳ ගායකයෙක් නේද ඉතින් සන්තෝෂයි දැක්කේ එකට උඟ දවසකින් දකින්න බැරි වුණා අද ටීවී එකෙන් තමයි දැක්කේ ඒකනේ ඉතින් ඔයාලා හරි සතුටින් ඉන්නවා නේද සහයෝගයෙන් ඉන්නවා ගමට හොඳ ආදර්ශවත් පවුලක් මෙයාලගේ පවුල මේ සමහර අර ටිකක් අහංකාර නලුනිඩිය වගේ නෙමෙයි මුළු ගමත් එක්කම හරීම සහයෝගයෙන් හරි එකතුෙන් ඉන්නේ හරි අපි විශේෂණයක් දාන්න නැතුව කතා කරමුනේ හොඳයි බොහොම ස්තුතියි චමිලා අක්කා ඇවිල්ලා තියෙනවා කියලා කිව්වා ඕගොල්ලන් ගෙදරට අක්කාවට කමන්න අක්කාගේ දුව වැඩිය ගෙන්න ගන්න එපා හොඳයි හරි බොහොම ස්තුතියි අපිට කතා කළා අනේ ගොඩක් ස්තුතියි කතා කරාට නංගී ඔව් ඒ ඒ අතරේ මේ දැන් ගීත අක්කා කිව්වා මෙයා හිනා වෙනවා පය භාගයක් විතර බිල යනවා සමාල්ලාට කේන්තිත් යනවා කියලා හැබැයි ගීත අක්කේ වාට කේන්ති ගියාට ගෙදර පූසකන පිගාන නැති වුණත් ඒක හොයනකන් සුජීවට නෙමෙයි කේන්ති යන්නේ දශමකින්වත් දරුවට කේන්තියෙන් කතා කරන්නේ නැහැ නැද්ද අංජලි මං අහන්නේ ඇයි ති ඔබ ඔය විදිහට ඉනාද එයාගෙන් ඉන්ෆ්ලුවන්ස් වෙලා ඕ පොඩක්වත් කෑ ගහන්නේ නැහැ අම්මා කෑ ගහන්නේ නැහැ එවගේ වෙලාවකට සැක කරන්නේ නැහැ දරුවෝ දෙන්නට ඉතාම ආදරෙන් අමතන්නේ ඒ අමතන හැටි අපි සජීවව නරඹන්නයි සූදානම ගඩක් නෑ අප්ප පොලේ තිනෝ දන්න මේ ළමයි අරගෙන ගිහිලා මෙතනමයි තින බඩු ටික ගන්නෙ වෙන බඩු මොකුත් නෑ නෙතියෙන කුෂුවර එක උඩට ගෙනියලා ඇති පූසගේ ප්ලේස් එක උඩට ගෙනියන්න what do you think that's wrong with her වාගත්තු පූස් කොමාරි දැන් නෑ පූස් ප්ලේස් එක නෑ අපි ගත්තේ නෑ එහෙනම් මම ගත්තේ why are you being angry first stop being angry calm down calm down කියන්නේ පූසට පූස් ප්ලේට් එක පූස් ප්ලේට් එකද වටින්නේ ලොකු කෙල්ලද වටින්නේ ඒගොල්ල තැන් තැන් වල දානවා බඩු ටික අරගෙන ඒකගේ ප්ලේට් එක අපි ගන්නෙ අරගොල්ලන්ගේ ප්ලේට් වෙනම සිංක් එක ගාව තියෙනවා. මේගොල්ලන්ට ඉඳලා ඉట్లా සිංක් මේගොල්ල උදව් කරනවානේ. එතකොට ඒගොල්ල කැමති තැන් වල බඩු තියෙනවා. ඉතින් ඒකයි ඇහුවේ මම. මේගොල්ල රෙකෝඩ් කරායි එම මේ කරායි කියලා. එම හිතන්නේ. අපි දන්නේ නැහැ නේ. හරි එන අම්මයි දුවයි සහයෝගයෙන් ගීතයක් ගයන්න ආරාධනා කරනවා. අනේ අපි ඔයා ප්‍රශ්න ඇති කරනවා. එහෙම නෙමෙයි. තමයි නොකිය හිටියේ වරෙන්කෝගේද? වරෙන්කෝගේද නෝ. වරෙන්කෝගේ හොඳයි අම්මටයි දුවටයි සහයෝගයෙන් ගයන්න ආරාධනා කරන ගමන් කොයි අම්මයි දුවයිද කියලා ඔයාටයි දුවටයි මේ මෙහෙමයි දැන් මෙතනින් එහාට මේ මේ අහන්න මේක අහන්න හරි මේ අම්මටයි දුවටයි සහයෝගයෙන් ගයන්න ආරාධනා කරන ඔක්කොම සුජීවානෝ කොයි අම්මටයි දුවටයිද කියලා මම පොදුවේ ප්‍රකාශයක් කරලා ඉන්නා මෙතනට එන්න එහාට අම්මටයි දුවටයි ආදරෙන් ගයන්න ආරාධනා කරන ඔක්කොත් ඔය දෙන්නට විතරයි හරි මොකද පැහැදිලි ඔහෝ මේ තර්ජනය කළා තියෙන්නේ මට ඉස්සරේ කතා කරන විදිය දන්නවනේ මේ අයියේ වාට ඕනනම් මම මොළ සින්දුව විතරක් කියන ඊට පස්සේ මොන සින්දු කියන්න කියලා යා ලෑස්ති කරන්න එපා හරි ඊට පස්සේ අනිත් එක්කන පබෝදා අයියේ දැන් ඒක හරි මං ඊළඟට කවි ඔබ කියන්නේ කවි ඔබ දැන් මෙතනට ගැලපෙනවද ආ මොකද්ද එහෙම යන්නේ ඒ නිසා ඔය දෙන්නට තමයි ආරාධනා කරන්නේ අපි ඒ වගේම චූටි කෙල්ල මෙතන ඉන්නවා චූටි කෙල්ලටත් කියමු මේ සින්දු යන වෙලාවෙ එන්න කියලා ආ නෑ චෝටු එන්න ආ එයාට චූටි කෙල්ල අඩි මේ පූසා අල්ලගත්තා දැන් මේ ඉවරයි පූසයි පූසයි දැන්න්නේ ආරාධනා කරේ පූසට එයා ඊතර තියෙන පූසෙත් ආරාධනා කළා හරි ඉන්ද ගියාද පැටියෝ අර එන්න කොණ්ඩෙ අවුල් ඔයාගේ ආව කමක් නැහැ
බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ඔව් මේක තමයි මේ කිසිම සූදානමක් නැහැ මම වැඩසටහනට එක් කරගත්තා හැබැයි බලන්නකෝ විතවුට් මේකප් ඔක්කොටම වඩා ලස්සන මෙයා කොණ්ඩේ පීරලා තැ කිව්වා මම හැව්වාම ඔව් කොණ්ඩේ පීරන්න එපා ලස්සන කර්ලි හැය කනේ හරි උඹ එකක් දීලා ගිහින් එන්න හරි හොඳයි මේ සුසන්තක්ගේ අයියා ආදරය කරන්න ඔයගලගේ මහගෙදරට එන කාලේ ඒ කාලේ විවාහ වෙන්න පෙර ආතු අයියා ආපු පාපැදී ඉස්සුවේ ගේ ඉස්සරහ තිබිලු ඔයා කට්ටිය දාලා ඉස්සුවද ඔය අයියන්ට බැරි වෙන්නේ නේ නේ ළඟද ඒ කාලේ යාට යාළුව ගොඩාක් හිටියා ඉතින් මේ අපේ ගෙදර දැන් හවසට එනවා ඒගොල්ලන්ගේ මේ රෙදි කඩයක් තිබුණේ ටෙක්ස්ටයිල් කරේ මෙගොල්ලන් අම්මලාගේ ඉතින් කඩේ වැහුවාම ඉතින් වෙන වැඩක් නැහැ හවසට හොඳේ ටක් ගාලා ඉතින් අපේ ගෙදර තමයි ඊළඟට පුෂ් බයිසිකලේ පැදගෙන එනවා ඉතින් ඇවිල්ලා මේ ඉතින් ආව ගමන් ඉතින් තේ බොනවා ඊට පස්සේ ඉතින් කීව කීව ඉන්නවා ඊට පස්සේ දන්නේ මෙතු වෙලා යනවා රෑ කෑමත් කනවා ඉතින් ගියවල වල තේ කෑම්මේ මදක් නැද්ද දන්නේ නෑ ඉතින් ඒවා හන්දේ ඉතින් එහෙම කියන්න බෑ පව් ඉතින් මම නිසානේ යන්නේ ඉතින් ඇවිල්ලා ඉන්නවා දැන් ටිකක් කරවල වැටිලා ටිකක් වෙලා යන ඉතින් රෑ කෑමත් ඉවරුණාට පස්සේදී තාත්තා එහෙම කරවල වැටුණාට පස්සේ අපි එළියට බහිනකොට එහෙම කැමති නැහැ ඉතින් දැන් ඉන්නවා ඉන්නවා දැන් 9:00 10:00 දැන් ගම්වලනේ මේ පාරේ මේ කාර ලයිට් අනම්මනම් ඒ කාලේ එනේ අපේ පැත්තේ ඉතින් මේ දැන් අපේ තාත්තට කලබලේ දැන් රෑ වුණා ඉඳලා මේ ළමයා පරිස්සමෙන් ගෙදර යවන්නේ මේ ඉතින් අනේ තප්පරයක් එන්න ආකේ මේ සුජීවයි අංජලි සින්දු කියන්නේ වතුර බොන්නේ මේ දෙන්න හරි ඊට පස්සේ ඉක්නේ ඒකව ඩිස්ටර්බ් කරන්න එපානේ ඊට පස්සේ දැන් ඉතින් රෑ වෙන දැන් අපේ තාත්තා දැන් ඇවිල්ලා බලනවා දැන් යන පාටකුත් නැහැ මෙයා ඉතින් මේ ළමයා රෑ වෙලා නේද එහෙම කියලා ඉතින් කියනවා දැන් ආයෙනම් සුසන්ත මං ගිහිල්ලා එන්නම් කියලා දැන් සාලි කැලින් යනවා ස්තූපුවට ස්තූපුවෙන් දැන් කතා කර කර ඉනවා ටිකක් කරලා තාත්තා තව රවුමක් ගිහිල්ලා ඇවිල්ලා ආයෙත් අර රෑ වෙලා නේද කියලා අහනවා එතකොට දැන් එහෙනම් මම ගිහිල්ලා හෙට එන්නම් කියලා දැන් යනවා ස්තූපයෙන් පොඩි අර තියෙන නිකන් පොඩි කෑල්ලක් ඉඳගන්න කෑල්ලක් තියෙනවා අපේ එළියට බහින තැන ඉතින් එතනට යනවා එතනත් තාම ඉතින් ඉන්නවා ඉතින් මාත් ඉතින් පස්සෙන් යනවා නේ ඉතින් ඊට පස්සේ දැන් තාත්තා ආයිත් එනවා දැන් මේ ප්‍රධාන දොර දැන් දොරෙන් එළියනේ ඊට පස්සේදී තාත්තා කියනවා රෑ වෙලා දැන් දැන් ගිහිල්ලා දැන් ආයි එන්න පුළුවන්නේ රෑ වෙලා දැන් එහෙනම් බලාගෙන ඇතිනේ අම්මලා බලාගෙන ඇතිනේ කියලා කියනවා දැන් ටිකක් සද්ද වැඩි ඊට වැඩිය ඊට පස්සේ දැන් ආයෙන සුසන්ත ගිහිල්ලා එන්නම් කියලා ආයිත් යනවා තා පඩි පෙළක් තියෙනවා දැන් හරිය කරුවලයි හොඳේ මෙගා ඩ්‍රාමා එකක් කරන්න ඕනේ ඊට පස්සේ දැන් මුතෙන්ට යනවා ඉතින් තාත්තා දැන් දොර වහන්නත් හදනවා දැන් ආපහු සත්තු සර්පයෝ මේ ගෙටේ ඉඳන්නේ නැහැ. හිචිනෝනා මට හිචිනෝනා කියන්නේ. හිචිනෝනා ගෙටාව නම් හොඳයි. කොහේ ඔය ළමයා ගියාද? ඔය ළමයා ගියාද? ගිහිල්ලා බලනකොට බයිසිකලේ නැහැ. බයිසිකලේ යාළු උසලා. ඒ කියන්නේ දැන් මියා හැමදාම ආවම රැට ගොඩාක් රැ වෙලා ඉත රැ වෙනකන් ඉතින් ඉන්නවනේ. පුෂ් සයිකලේ තියෙන නිසා මේ මියා ඔහේ ඉන්නවා ඉතින් 11ද 12ද එහෙම එකක් නැහැ. ඔහේ කීව ඉන්නවා මාත් එක්ක. යාළුව මෙයාට බයිට් එකක් දෙනවා. පයින් ගෙදර. ඉතින් අනේ පයින් ගෙදර ගියා. හොඳයි රැඳි සිටින්න හිත ඉල්ලන තරු සමගින් අපි විරාමයක් ගන්නවා. විරාමෙන් අනතුරු නැවත වතාවක් හම්බෙමු. ජයලට යනවා ජයලෙන් ඇවිල්ලා ඉන්නවා මෙම්බර් මදු. ආයිබෝන් මදු. කතා කරන්නේ කාටද මම කතා කරන්නේ සුජීවක්කට ආ කතා කරන්න මදු හලෝ හලෝ අක්කේ කොහොමද වාට හොඳින් ඉන්නවා ඉදිරි වැඩ කටයුතු කොහොමද ඉදිරි වැඩ කටයුතු මේ ටිකේ නම් අපි ලොකු නිවාඩුවක් ගත්තා මේ සංගීත ප්‍රසංග නැති නිසා
ඉතින් මේ මාසේ 26 වෙනිදා ඉඳලා සජීවී ලයිව් ෂෝස් පටන් ගන්නවා සංගීත ප්‍රසංග පටන් ගන්නවා ඉතින් ඒ නිසා ඒ වට ලෑස්ති වෙමින් මේ ළමයිගේ ළමයි ඔක්කොම මගේ වැඩ ටික කරලා දෙනවා මට කිසිම වැඩක් කරන්න ඕනේ නැහැ ඒ නිසා මම බොහොම නිදහසෙන් ගෙදර ඉන්නවා ඒ බව පේනවා ඔව් අර කුස්සිය දැක්කනේ වැඩ කර කර ඉති අපි දැන් ඔය ඒගොල්ලෝ ඔක්කොම කරනවා කි බලෙන් කරන්නේ ඔව් බදු කාටද මදු ටිකක් හයියෙන් කතා කරමු කාටද අංජලි නංගිට කතා කරන්න ඕනි අංජලි ඔව් හයි හයි කොහොමද හොඳින් ඉන්නවා අට කොහොමද ඔයාට වැඩ කටේ කොහොමද ඒතර 26 වෙනිදායින් පස්සේ ෂෝස් වලට සහභාගී වෙන එක තමයි වැඩ කටයුතු දැනට පෙන්ඩින්ග් තියෙනවා. හරි නංගි ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. Thank you so much. ඒ වගේම සුසන්තාටත් කතා කරන්න ඕනි. හරි ඉක්මනට කතා කරමු. කියන නංගි. ඔයා අකියා මම ඔයාට ගොඩාක් ආදරේ. මාත් එමයයි. ඔයාලා ඔක්කොටම මම හරි ආදරේ. सुजीवा Oh, oh, oh.
ලස්සනයි හරිම අපූර්වයි. ඒ තාම අත්පොල සංවාදයේ නැත්තේ නැත්තේ ඔයාගේ ගීතය රසවින්ද ළඟම ඉඳන් සුසන්ත අක්කා බලාගත්නම බලාගෙන ඉඳලා හරි අපූර්වට රසවින්ද අපේ රටේ ගී පද රචනා අතරින් සුවිශේෂ විශිෂ්ටතම පද රචනයක් අපූර්ව තනු නිර්මාණයක් ඒ වගේම ගැයුම ඒ මුල් ගැයුම ගැන කතා කරන්න අපූර්වය ඔබ ඒට සාධාරණීය කළා. सुशांत सा මල්ලි මං කැම දෙන්න හිම කැමති හැබැයි පත්තෙන් එලි පත්තෙන් එලි එතකොට ගීතක් කොහමද ඒ කැමත්ත මම පුස්සන්ට නම් ආසයි බල්ලන්ට ආස නැහැ හා දුව හිනා වෙන්නේ මොකද පැය භාගයක් තිස්සේ කියලා ඔව් පබෝද කොහමද මං කැමති හැබැයි මේ ඇත්තම ගේ ඇතුළේ හදන්න කැමති නැහැ මම පූසල් බලන්න කැමති හැබැයි ගේ ඇතුළේ හදන්න කැමති කැමති නැහැ ඒකට අංජලි මට චුට්ටක් ඉඩ දෙන්න ඔව් ඒකට හේතුව මොකද දන්නවද මේ හැමෝම ආදරේ සතුන්ට ආදරේ කැම බීම දෙනවා ඕන දෙයක් කරා ඒ වෙනුවෙන් අපේ දරුවෝ නිසා දරුවන්ට ලෙඩක් රෝගයක් හැදී කියන බය නිසා තමයි අපි ඒව වෙන්නේ ඔව් පූසෙක් ආවම සමහර වෙලාවට තිස්සුවේ මොකද කරන්නේ අපි දැන් සජීවීව නරඹන්නයි මේ සූදානම मुखद ස්ලිපර්ස් දාගෙන වත්තේ ඇවිදින්නෙත් නෑ. ඉතින් ඒක නිසා අර ජරයි. පල්ලෙක් ඇවිල්ලා නේ. පල්ලෙක් ගේට්ටුවෙන් ඇතුලට. මට බෑගල මම වීඩියෝ කළාය මට උරෝ. මම වීඩියෝ කළාද මෙතනට මම වීඩියෝ එක අරන් ආවද මට උරවන්නේ. කවුද ඔක වීඩියෝ කරනවා දැක්කද කවුරු වීඩියෝ කරනවා? ඒක තමයි අපේ මල්ලි ඉන්න ඔතන. එයා නෙමෙයි. ඒ කියන්නේ හස්බන්ඩ් වෙන්න ඕනේ. හස්බන්ඩ් නැවෙන්නේ. प्रश्न प्रश्न दवा से मरण अफसर गेवा හුරුගතල් සතුන් ගේන එක නවත්තරම් තියෙනවා. හ්ම් හ්ම් හරි හරි කවන්න නැහැ කවන්න. පොඩි හරි කියමු කහුලක් නැහැ. ඒක කැමති කැමතිව කියමු. දැන් ඒ අතරේ පබෝදා. ඔව්. අර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්කම තියෙන අර කැම කඩේ කොහමද? ඈ? කෘෂිකර්ම ඔව්. ඒක කිට්ටුව තියෙන කැම කඩේ. ඔව් හොඳයි. ආ? හොඳයි. ඔයා දිල්ලා අර එක්කන් යනවා නේද ඒ දවස්වල? දරුවා ලැබෙන්න ඉඳද්දි. ඔව් බබා හම්බෙන්න ඉඳලා. ඔව් එතනදී අඳුරන කෙනෙක් ඉඳලා අත වෙනවා නේ. පොඩ්ඩක් අපේ කතාව කියමු සද්දා මංගල ඉඳලා සද්දා අයියා ඉඳලා අත වෙනවා නේ. එයා අත වනපු කතාව පොඩ්ඩක් කියමු. නැහැ මේක පාට එහෙම ඒ තැන් දැක්කදී එහෙම කිව්වම ඔලුවට එන්නේ නැහනේ. දැන් සද්දා මංගල නැහැ ඉතින් අපි කතාව කියමුකෝ දැන් මෙයා ගිහලා කෑම කනවා. මෙයයි දිල්හාරයි දෙන්නා ඉන්නවා. ඊට පස්සේ මෙහෙම මූණට මූණ බලන් දෙන්නා ඉන්නේ. දිල්හාර කිව්වා පිටිපස්සේ ඉන්නවා කොහෙද කියලා කිව්වේ නැහැ. स्टोल दिगट कैम जाति इन्नवा
රෂී ඒ කවුද වෙන කවුද කෑම කන කොල්ලෙක්ට අතවලලා ඒ කොල්ලට වඩේ එක්කා ගන්න බෑලු ඒ අතවලපු විදියට වඩේක මේම කරන් මිනිහ කල්පනා කරනවා ලියම කද්ද මට ඕනේ කියලා කොයින් හරි යන ස්වීප් එකක් ඇදලා ආ නැහැ හරිද ඉන්නද ඒක මට මතක නැහැ ඊට පස්සේ අත වෙනවා මම අත වෙනදලා ආපි දෙනගින් ඉඳ ගත්තා ඉඳලා එමු රෂී මේ පැත්තට එනවා මේ පැත්තට එනවා මේ මංගලයි එනවා कंप्यूटर सद्दामंगल एक पाट मोलूटावे अरे दम को सद्दामंगल सूर्य बल सामान्य पत्र बलन हर ये आय लियन कर नौंस हेम दानी दिल्ला පුදුම විදියට හැම දෙයක්ම දන්න කෙනෙක්. ඒකයි මම මේ දෙන්නේ. නෑ මම දන්නවා නමුත් ඒ වෙලාවේ මට හරියට මේ ටැලි කරගන්න බැරුණාත් නමයි මේ රූපේ දෙක එකට. ඒ වෙලාවේ හැටියට. සම් මංගලය නැත්තම් දැන් මාතක තරහා වෙනවා. මේගොල්ලන්ගේ ළඟම ඉන්න එක්කෙනෙක් තමයි දිල්ලාර කියන්නේ. දිල්ලාර මට දුන්න තොරතුරක් ගැනයි කතා කළේ. ඒ අතරේ අපේ සද්දායාව මතක් කළාම අග්නිපියාපත් මතකෙට නැගුණා. සතිය දවස්වල හරි හරියට ඔබ බලනවා 7:30ට අමතක කර බලන්න. ඒකේ රචකයා එවැගේම රංගපෑමනොත් දායක වෙනවා. අපි ඒකත් මතක් කරන ගමන් අම්මටයි දුවටයි ආරාධනා කරන කොයි අම්මද කියලා ආන්න එපා. ඒක අම්මයි දුවෙක් විතරයි ගායනා කරන්න යුග ගායනාව. අපි දුවට ආරාධනා කරනවා ගායන්න අවශ්‍ය වෙලාවට අම්මවත් දායක කරගන්න. එනි සරහට Oh,
සුට සුට ටොප් මේ ටොපි මඩිය මචා මේ මනස මචා නම වර්සිකලා නෙද දෙක දෙදා හේ මඩිය රණි යෙන් රිමන වනි නම වන්න සෙරා මං පති ගිරචා නම මිච පකෝ පොඩා උල්ඩ පාගුතු වේස්නා මිය නුඩ රෞඩි බේබි හා යම I'll give her school trend. We'll make us new trend, baby. අර්ථය පැහැදිලි කිරීම සඳහා තිසුරි යෝනිකාට ආරාධනා කරනවා. තිසුරි මොකක්ද ඒ ගීතෙන් අදහස් කරන්නේ? මට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. පබෝද මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? මම ඒක වට වෙන මදෙක් ගැන කියන්නේ. මම කතා කරලා මම කියන්නම්. හරි හරි නෑ. එච්චරයි දන්නේ. ඔව්. දැන් හොඳයි තුන් තේරවිල්ලක් කියන්නම් පබෝද තෝරලා දෙන්න ඕනේ. තුන් තේරවිල්ලක් තියෙනවා. ෂූටින් ගියොත් නිදිමතයි. කෑමොත් මේ මේ හැරුණොත් බඩගිනි. කෑමොත් නිදිමතයි. ඔව්ලු තුන් තේරවිල්ලක් කෑවම ඔව්ලු. ෂූටින් ගියොත් නිදිමතයි. හැරුණොත් බඩගිනි. කෑමොත් නිදිමතයි. ඔව්. ඉතින් වටත් අදාලයි ඒක. නෑ නම හැමෝටම අදාලයි. ඒක පට බැඳිලා තියෙන තිසුරිට. ආ එහෙම. ඔව්. තිසුරි වඳුන්නන්නේ එමය. ඒ විවිධ වර්ගයේ ඈනුම් තියෙනවා යාට. ඕනේ. ආ. ඒ සිවාංග කිව්වේ. මං කොච්චර හොරෙන් ඈනුමක් කරියත් ආ තිසු අදාලුත් විදියට ඈනුමක් හොද්ද වෙලා වගේ මං ආ එයාට පේන්නේ නැතිනම් කැමරාව තියදී පේනවනේ ඈනුම විදි. මයිටි එක එක විදියට එක එක විදියට මම හදනවා. එයා කොහෙන් ගියත් කියන ඒකත් හොඳයි. මමක නෑ තිසු. කරන්න බෑ ඉතින්. ඔව්. ඒ අතරේ වෙලාවක් තිබුණොත් ෂූටින් කරනවා. 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 හරි වටිනවා. ඒ වගේ අවස්ථාවකට එන්න පුළුවන්කම ලැබීම. ඒ වගේම ලෝක සංචාරක දිනේ නිමිත්තෙන් ලබන සති අන්තයේ 25 26 27 විශේෂ වැඩසටහන් ගණනාවක් දවස් 3 පුරාවටම ක්‍රියාත්මක වෙනවා. තිස්සමහරාමේ වැව ආශ්‍රිතව දකුණු පළාතට සංචාරක ආකර්ෂණේ ලබා ගැනීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනවා. 25 26 27 තිස්සමහරාමේ වැව ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ ඔබටත් ඒ සඳහා එන්න සංගීතායකයන් ඇරයුම් කරන අතරේ අද ආපු කලාශිල්පිනියන් 6 දෙනාට The Rain Tree होटल के सीवल पहासुकम सहित नवातन समगे ने वैडस्थान टेक करना आराधना करनो और पैतर वेदाहरी में सिद्ध करन मेरे को तूनों अपने में मित्र ना आयक में ओह आयक आयक तो दुख कम है The Rain Tree තුලින් ඔයගලන්ට ඒ සීළු පාස්කම් සපයනවා. ලබන සතියන්තේ ඔයගලන්ට නිවාඩු පාඩුවේ ඒ සංචාරක ආකර්ෂණයත් සමගින් රැඳෙන්න පුළුවන්කම තියෙනවා කියලා මතක් කරන්න මේක අවස්ථාව කරගන්නවා. බොහොම ස්තුතියි අපිට අපේ වැඩසටහනටත් දායකත්වය ලබා දීම ගැන. හොඳයි දැන් ඒ අතරේ අපි මේ ඊට පස්සේ මම අහන්න ඕනි අංජලියගෙන්. අංජලි ඔක්කොම එකම බෑග් එකකට දා ගන්නවා. තාම ඉවර නෑ. තවත් බෑග් තියෙනවා. දැන් ඉවර නෑ ප්‍රෝග්‍රෑම් එක. තාම යනවා. අර ටිකක් තරම් ඔක්කොම කලින් බෑග් එකකට දා ගන්නවා. එක බෑග් එකට. තව තෑගි ටිකක් තියෙනවා අංජලි. ඔව්. මෙයා ටෑග් වෙනවා. යස්. දෙන්න දෙන්න. දෙන්න තියෙනවා. ඊට පස්සේ තියෙනවා. ස්ටෝන් ඇන් ස්ට්‍රින්ග් වෙතින් ටෑග්ග්ක් දෙන්න. තවත් තියෙනවා. ටෑගි ගොඩක් හිත ඉල්ලන තරු කියලා කියන්නේ. කෝපි බොනකොට වාට එන අමුතු සද්දෙක් කොහමද එන්නේ? कोहेन देने कोहम देने कॉपी ते हरी कॉपी हरी मनोहरी
පාණයක් කරද්දි අමුතු සද්දක් එන්නේ කොහමද ආරෙ? අන්න දැන් ආව බාගට ඒ සද්ද වාගෙන අම්මගේ බාග. මගෙන් නෙමෙයි. මග නෑ එහෙම නෙමෙයි ඒක නිකන් ආව ෆෝම් කරන්න. එහෙම සද්ද කරේ නැත්තම් එහෙම නෙමෙයි සාමාන්‍යයෙන් බොන්නේ. හරි අපි බිය අපි බලමු. ඔරිජිනල් සද්ද බලමු කොහමද මොන හරි පාණේ කරද්දි අංජලෙට එන ශබ්දේ. නෑ නෑ ඉතින් කෙල ටිකක් වැටුණා ඒකත් බිව්වද නෑ මේගොල්ලෝ රංගන කොහෙ ගියත් මාව එම්බරස් කරනවා යන තැන කොහරි මේ එම්බරස් එම්බාම් නෙමෙයි ඇයි එම්බාම් කරන්න යනවා පාසුතාවයට පත් කරනවා ඔව් අන්න එතකොට මේ කොහරි මේ කණ්ඩ කාගේ හරි ගෙදරකට කතා කරාම එතකොට වා පාසුතාවයට පත් වෙන්නේ මෙයා කණ හැටි දැක්කමනේ නෑ නෑ ඊට කලින් මම මේගොල්ලන්ට කණ්ඩ දීලා එක්කන් යන්නේ ඒකද කියලා කණ ඒතෙන්ට ගිය වෙලාවේ ඉඳලා මෙයා අහන අම්මා කෑම දෙන්න मगेन අවසන් කරනවාද නැත්නම් ඇත්ත චරිත දමන දැන් කොයාරි හොඳ තැනකට ගෙනිච්චම ඒ වගේම වැඩ කරනවා මෙයා තමයි වැඩියෙන්ම අර පොඩි ළමයාට වැඩිය මෙයා හරිම නරක වැඩ කරනවා එතකොට මම සමහර වෙලාවට ඉස්සරහින් ඇවිදගෙන යනවා මෙයා දන්නේ නැහැ වගේ එතකොට මෙයා අම්මා අම්මා කියලා කියන්නේ ඩ්‍රයිව් ත්‍රූ එකට දානවා නේද මං කතා කරන්නේ කතා කළා යගේ ෂටේ ගාරිනවා පිටිපස්සේ ඔය ළමයා කතා කරන්නේ ගාලා කතා කරලා රංගන හොඳින් නෙමෙයි හායි ගුඩ් හව යූ කියලා අර ඩ්‍රයිව් ත්‍රූ එකේ මනුස්සයගෙන් අහනවා ඊට පස්සේ මෙයා යාගේ ෂටර එක වහලා මගේ කාරිනවා අර මනුස්සයා එළියට ඔළුව දාලා මගේ දිහා බලනවා මම මොනවද මේ කරේ හැබැයි හරි ශුග්නි කවුද මොන ආසයි ආයේ කියන තිසුරිත් එක්ක යනකොට කරන්නේ ඉතින් තිසුරිත් එක්ක යනකොට කරන්නේ මම ඉන්නත් කොට ඔය ආසන තිසුරිත් එක්ක යනකොට කරන්නේ තිසුරිය මේව කරන්නේ පොලිසය නෝ උත්තර හොඳයි ඒතකේ සින්දුවකුත් කියමු නේන එකක් කර කියන්නත් එපැයි ඔයාටයි ආරාධනාව गोलू विला
ආවෘතයේ ලස්සනට ගායනා කළා අපි විරාමයකට යන්න සූදානම් වෙනවා මේ විරාමයෙන් අනතුරුවත් ඔයගලන්ට තෑගි දෙන්න අපේ බලාපොරොත්තුව අපි රත්නපුරයට යන්නේ රත්නපුරෙන් ලක්ෂිකා වෙල්ල ඉන්නවා ආයිබෝන් ලක්ෂිකා ආයිබෝන් රංගනායේ කාර්ද කතා කරන්නවා රංගනායේ ඔය ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා ස්තුතියි ලක්ෂිකා ඔයා එක කියනකම් මම බලාගෙන හිටියේ කාර්ද කතා කරන්නේ මට කතා කරන්න ගිහිතක් හිට කතා කරන්න මේ ඉන්නේ ආයිබෝන් හෙලෝ අකි වැඩ කොහොමද හොඳටම හොඳයි ඔය ලස්සන සින්දුව කිව්වා ඔයා කිසි වැඩ කටයුතු මොනවාද මම මේ දවස්වල තිල්නාටි දෙක වැඩ කරනවා චිත්‍රපටයකුත් එන්න තියෙනවා සුමිත් රත්නායගේ රංකොල්ලා කියලා හොඳ චිත්‍රපටයක් උපකල්ප ක්‍රීම් වලමයි මේ දවස්වල ඉන්නේ මම මේ අදත් වැඩ කළා නාලන් මෙන්දිස් මහත්මයාගේ නාට්‍යයක වැඩ කළා ආවේ හරි ගැක්කේ හෙලෝ කබොදක්කේ හෙලෝ ඔය කොහමද ඉන්න හොඳින් ඉන්නවා ඔයාගේ රංගපෑමට ඔයාටයි අපි ගොඩක් ආදරෙයි බොහොම ස්තුතියි අද ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි ඉදිරි වැඩ කටයුතු මොනවාද ෆිල්ම්ස් තුනක් එන්න තියෙනවා නංගි ඒකෙන් මං හිතන්නේ ඉක්මනින්ම ගින්දරි තුන චිත්‍රපටිය එන්න નિયમિતයි අනිත් එක ශ්‍රී සිද්ධ මමයි අම්මයි දෙන්නම අම්මයි දුවේ විදිහට රංගපාන චිත්‍රපටියක් එන සරත් වීරසේකර මහත්මයාගේ ඊට පස්සේ තව අලුත් චිත්‍රපටියක් ළඟදි රූගත කිරීම කරා ඒකෙන් तीना रुहिरे केला चित्रपटियाक इसरु मुदलीगे के टेलीनाट्य देखाक दानाट विकाशे वेनवा तव अलुत टेलीनाट्य एक वेड कटियुतु केरिगिने एना सकर्म केला प्रियांत फनायने हरि अक्की हेलो सुशांत अक्की ओयाट इक्मन सोई प्रार्थना करना मम बहुम स्तुति नंगी बहुम स्तुति लक्षिका अपिट कथा कराट अम्मटाई दुवटाई आराधना करनवा एन्न गायन्न विसरक नेवे रंगन्न अरे रंगन गमन गायन आराधना करना आमटाई दूटाई वंदे पा अगर बैंडिया करे
Sheila hey, Sheila Sheila ho, Sheila Sheila hey, Sheila Sheila ho, Sheila Sheila hey, Sheila Sheila ho, Sheila Sheila hey, Sheila Sheila ho. Mage Kumari. හොඳයි දැන් සූදානම් වෙනවා ඒ ගීතය ප්‍රතිනිර්මාණය කරන්න පබෝදා සහ තිසුරි ඒ නැටුමත් එක්කම එන්න ඉස්සරහට දෙන්න මෙන් එන්න 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 ඉස්සරහට එන්න මේ ඇයි දැන් කියන්නේ ඒක වෙනම එක කීයේ විතරයි ඒ තරම් ලොකු සංවාදයක නිරත වුණා ඒ අන්තිම මොහොතේ ඒ මම කිව්වා අදෝලා දුරවැඩි මොකද දුරවැඩි වල ගානවා මට ගහනවා ඒ ඒකනේ මට ඊටම ගා මෙහෙම අත දික් කරන්න ආර දෙන්න බැරි නිසා මම කනවා මේ පැත්ත වාසනාවන් ඒ නිසා මම අද ටිකක් බේරලා ඉන්නේ අපි පොඩි වීඩියෝ එකක් දාන්නම් මේකේ ඉන්නේ කවුද කියලා අඳුරගන්න පුළුවන්ද බලන්න එක පාටම ජාන්ත අපිට දෙන්න අර තරදු දන්නවා මොකද්ද වීඩියෝ එක කියලා කවුද ඉන්නේ කියලා අඳුරගන්න බැරි වීඩියෝ එක කවුද බලන්න තමයි හැම වෙලෙම පපරාසිය වගේ කැමරා අල්ලන් ඉන්නේ කවුද පපරාසිය වගේ මේ දෙන්න තමයි නෑ නෑ හෙලොත්ින් කිසම් ඔය කාරි ලස්සනේ හරි සජීවී යනවා අදුවට අම්මා අත දික් කරන හැටි දැක්කද මේ මේගොල්ල තමයි හරියට මේම ලෑස්තේ කවුද මේ ඉන්නේ මේ ඉන්නේ හරි අපි බලමු මේ කවුද කියලා හා හා හරි හාවා කැලේ මෙදින්නවා හිටගෙන ගඟේ ගාවට मुखट दिन कर පෙන්නන්න පානා ඔය මං ඉඳලා ඉඳලා ඔය ඔහොම එකක් දැක්කම මං ඉඳලා ඉඳලා පෙන්වේ ආපු ගමන් පෙන්වේ නෑ මං අර අර එහෙම මූණු එකක් ආවම මේ ඒක කඩ වෙනස් වෙනවා ඒක අන්තිමයි අපි දැනගත්තා මොටිසෝරි ගිලු කිව්වා කියලා මේ රංගන ඔය විදියට හඳ වෙනස් කළා මේ මෙයාගේ බබත් කරනවා नूर हर मतम पोस्ट ऑफिस से कटे आंडे होना किसी हम काटे उत्तर कटे एक मौका दिखला मगे आंडे पबोधवा आंडे पे ुगेट දැම්ම රතු ලයිට් එකෙන් හරි මොකක් හරි වෑම් දැම්මා. දැම්මා අත රාලාමි. රාලාමිට කිව්වා දැන් බේරෙන්න තෝරන ටක් ගාලා කිව්වා රාලාමි කැලණි පාලමට යනවා කියලා. කැලණි පාලමට මේ කොයි දයන් යන්න අරේ යන්න ඕනේ කියලා කැලණි පාලමට යන පාරට. මේ කියන තියෙන්නේ මේ නාට්‍ය. හරි අර දඩේගෙන නෑ නෑ දඩේ ඇත්තම නුවර දල්දා මාලිගාවට આવી මේ වැඳලා කරලා ඔක්කොම මේ යනම මේ ට්‍රැෆික් එක නැවතුවා දැන් මතට කියන්න බෑ. ඇත්තටම මේ එක චුට්ටක් යහට ගිහිල්ලා තියලා පොලිසියට ඇවිල්ලා මේ මේ එයා කියලා අපිට ඇවිල්ලා අපි හොඳට දිල්ලාරා දිල්ලාර තමයි දාට එයා එයාගේ අම්මා ඊට වැඩි හපන්නේ මම යාළුවා අපි ගන්නෙමි එයා කටකටකව වයිත කතා කරන ඉතින් මට හුන්නේ මොනක්වත් අරයන් ගහලා ගහලා නියතරා ගිල්ලවරලා
අරින් දරින් කියලා මෙන්න දඩකොලේ නිකා දීලා ඉවරයි. පොලිසිය ඇවිල්ලා තට්ටු කරනවා මෙයා කතාව අනිත් එක්කෙනත් එක්ක. මොකද අපි වැරද්ද දන්නේ මේ ට්‍රැෆික්ේ නවත්තගෙන ඉන්න මෙහෙම හරවන්න. ඔහුම හරවන්න නවත්තගෙන ඉන්න. ඉතින් වැරද්ද හරි. වැරද්ද අපි ඔව් වැරද්ද මොකද අර මේ ඉස්සරහට ඇවිල්ලා දැන්. අයියෝ. හරි ඔන්න ගියානේ ඉතින්. අක්කා වැරදි නෑ. හරි. පෝස්ට් ඔෆිස් එකෙන් පස්සේ මොකද උනේ? ඊට පස්සේ දැන් පෝස්ට් ඔෆිස් එකට ගියා. එතනින් දෙනු තෙන්න දුර යන්න ඕනේ පෝස්ට් ඔෆිස් එකට ගිහිලා ඒක පොලේ අරගෙන ආපහු මෙතෙන්ට එල්ල ගන්න දෙන්නත් උනේ. ගියා පෝස්ට් ඔෆිස් එකට. ගිහිල්වල දඩ කොලේ ගත්තා. අරගෙන ඇවිල්ලා අතනට දීලා දැන් යනවා කාරකේ. නෑ දැන් හැබැයි ගොඩ දුර යන්න ඕනේ දැන් කිලෝමීටර් 30ක් විතර අතෙන්ට යන්න ඕනේ ආපහු. දැන් ආපහු යනකොට ෆෝන් එකේ රින්ග්ස් යනවා. ෆෝන් එකේ රින්ග්ස් යනවා. ඔව් කොළඹ. කොළඹ යනවා ෆෝන් එකේ රින්ග්ස් යනවා. ඊට පස්සේ ආනවා දිල්ලාර ගම්මේ දිල්ලාලා ඔබ මගේ රින්ගින් ටෝන් එක වෙනස් කළාද? නෑ දැන් නේද ඒ කාගෙද මේ ෆෝන් එකට රින්ග් වෙනවා මේ නෑ මගේ ෆෝන් එක දැන් මගේ ෆෝන් එක නෙමෙයි මෙතන ඉස්සරහ තියෙන්නේ. ඔයා මගේ මේ රින්ගින් ටෝන් එක වෙනස් කළාද? නෑ නෑ ඊතෙන්ටි අනි අරගෙන බැලුවා අර පෝස්ට් ඔෆිස් එකේ මිනිස්සුගේ ෆෝන් එක අරගෙන පෝස්ට් මාස්ටර් එකේ ෆෝන් එක අරගෙන ෆෝන් එක අරන් ඇවිල්ලා දඩේ ගෙවලා ෆෝන් එක 75000ක් විතර වටිනවා. ඔය වගේ ගතිගුණ වෙන අයටත් තියෙනවා. ආ ඒ මොකද ඒ මොකද ඇයි ඉතින් මේ එක වගේ ෆෝන් දෙකක් තිබුණා තුඹලා වට මතක නැද්ද උසන එක ෆෝන් දෙකම යා ගන්නවා ඇත්තද? ඔව් ඒක එකකින් එක හැරුණු මේ පැත්තට. පෝස්ට් මාස්ටර් කිලෝමීටරක් විතර පයින් ගිහින් ඉඳගෙන. ඊට පස්සේ ඒගොල්ලන් මට ඊට පස්සේ ඒගොල්ලන් කෝල්ස් දෙන්නේ. ඒගොල්ලන් කෝල්ස් දෙන්නේ මේ. මගේ ෆෝන් එක අරගෙන ගිහිල්ලා කියලා කියන්නේ. මම හොඳයි. මේ පස්සේ ගිහිල්ලා අනේ හොඳ වෙලාවට ඒ මාගේ එක කියලා රැවටිලාද ගිනන්නේ. නෑ නෑ. ඔව් ඔව්. ඒක කොහොමද අරගෙන ඉන්නේ? කාර්කේ තියලා ගිහිල්ලා අම්මගේ. අම්මා අතන ගිහිල්ලා අර එයාගේ කාර්කේ ගිහිල්ලා යන එන්න ඇයි එදා වැරදීමකින් වුණා. එතනින් එයාට පුරුද්දකට යනවා ෆෝන්ස් ටික පරිස්සම් කරන්න. අනේ නෑ ඊට පස්සේ අතනින් බහැලවල පාරට ඇවිල්ලා ඉන්න ඔක්කොම යුද්ධයක් වගේ මෙතන ඔක්කොම කරලා මං ඇරලවල ටක් ගාලා ෆෝන් එක දුන්නා අනේ ඉතින්නේ. දන්නේ නැහැ එතකන් අර රින්ග්ස් දීලා තියෙන එක මම දාලා එක අරන් යන. එක දාලා එනවා. රෝල ගේට් එකේ අතුරෙන් වාහන අරින මිනිස්සු ඉන්නවා. ඒ වගේ තමයි පොඩ්ඩක් නේ කතාව. ඒක මම නිකන් නෑ නෑ ඒක මේ මෙයාට අසනීප වුණ වෙලාවේ මට ඒක මතක් වුනේ නෑ. ඒකයි එහෙම කරේ. රෝල ගේට් එක අරින්න පුළුවන් වාහනේ අතුරේ මේ ළමයා මේ. නෑ වාහනේ අරින්නේ නෑ දැන් රෝල ගේට් එක අතුරේ. හරිම ආදරණීයයි. මේ ළමයා මේ ළමයා හැමදාම ඒව වයිට් කරනවා. ඒක ඒක එකපාරයි කරේ. තමයි. හරි අපි පෙන්වන්නම්කෝ වාහනවල අම්මයි දුවයි යන්නේ ඇටි පෙන්වන්න. ඊට ඉස්සෙල්ලා කිසිදු ටිකුත් తీන ඒවත් කියන්න එපා. ඔව් ඒ කියන්නත් බෑ කිසිම. කවිය ඔබ කියමු. දැන් උගුරු විදෙනවනේ. විදෙනවනේ. එයා පැත්තල කයි. මොන දියා බලන් කයි. ඔයත් එක්ක තියෙන තරහක් මට. සමන්නේ අපි දෙන්න කතා කරලා ඕන දෙයක් විශ්දගන්න. පොලිසිය ළඟනේ ඉන්නේ. Thank you.
ගායනා කරන්න පබෝ ඔයාට තියෙන්නේ හොඳ හැකියාවක් ස්ටෝන් ඇන් ස්ට්‍රිං වෙතින් වටිනා තෑගි වවුචරය බැගින් පිරිනමන්න මේක අවස්ථාව කරගන්නවා ෆැෂන් ජුවෙලරි වල ප්‍රමුඛම නාමය ස්ටෝන් ඇන් ස්ට්‍රිං වටිනා තෑගි තුනක් තියෙනවා තෑගි වවුචර් තුනක් තියෙනවා කට්ටිය ඕනනම් එකතු වෙලා කතා කරලා යන්න තිසුරි මේක ඔය පැත්තට බෙදන්න නැත්නම් එන එකක් නෑ දමිතට මං අද ඊක නෙවෙයි එයා පුංචි කාලේ ඉඳලා මාත් එක්ක වැඩ කරලා තියෙනවා මං එයා සහෝදර රංගන ශිල්පිනියක් විදියට නෙමෙයි මට එයා සහෝදරියක් වගේ මං එයාට ගොඩාක් ආදරේ දැන් ඉතින් ටිකක් අපි දුරස් වෙලා ඉන්නවා ඒ වුණාට දුර නෑ අපි ගොඩක් ළඟයි හිතින් බොහොම ස්තුතියි ආදරේ දමිත ගොඩක් ස්තුතියි ඒක ගොඩක් ආදරෙයි අපි අවසන් විරාමයක් ගන්නවා
අදයි අවසන් විරාමයෙන් අනතුරු නැවත වතාවක් අපි එක් වෙනවා විරාමයේ ටිකක් දිගයි ඒ විරාමයේ මේ පැත්තේ එක ප්‍රෝග්‍රෑම් එකක් ගියා ඒ ප්‍රෝග්‍රෑම් එකට මේ පැත්තෙන් ඇඟිලි දික් කරාට විරාමයෙන් අනතුරු එන වෙලාවේ මේ පැත්තේ ප්‍රෝග්‍රෑම් එකක් යනවා මේ අම්මලා දෙන්න ඒ පැත්තට විතරයි කිව්වේ හොඳයි මේ පැත්තෙන් අංජලි සහෝදරියෝ දෙන්න එකගෙන ඉස්සරහට එන්න ඔය පැත්තෙන් සොජීවා මේ ආදරණීය රංගන ශිල්පිනියන් දෙදෙනා එක්කගෙන ඉස්සරහට එන්න මේ තුන් දෙනයි මේ තුන් දෙනයි හය දෙනවත් අරගෙන තනියෙන් ආවේ මම ආවා එක්කන් එන්න කිව්වේ ඒකනේ කියා ගෙලි වරයි මං ආවලු හරි මොනවා කිව්වත් මේ දෙන්නා ගිනා හරි අපි වේගරිට දෙන්න මුස්සෙමු වාදක මණ්ඩලයේ ඔබටයි අවස්ථාව කාලෙද පබෝදායි තිසරේ හිතාගත්තේ බෑකප් ඩාන්සර්ස්ලා වෙනවා කියලා. අදින්න දිතාගේ. අදින්න. මේ අදින්න. හොඳයි අපි බලමු මේ කවුරු හරි ඔළුව කැරකෙනකන් drive කරලා තියෙනවද කියලා. අපි මේ අවස්ථාව බලන්නයි වීඩියෝ එකක් කියලා ජයන්ත අපිට දෙන්න. ආ හෙපි ෆෝර් යේ බෝයි. බලන්න. ආ පටන් ගත්තෙත් නෑ. දැන් තමයි වැඩ කරන්නේ. दहा
එලවන්නේ කවුද කියලා අහනවා ගේත අක්කා එලවන්නේ දුව කෑ ගන්නේ අම්මා ඒ කියන්නේ මෙන්න මෙහෙමයි ගෙදරදී අම්මා අර පූස් ප්ලේට් එක නැත් වෙලා බැනපු වෙලාවට දුව කරන්නේ එළියට යන් කැමරට යන් කියලා එක්කන් ගිහිල්ලා ඔතනට ගිහිල්ලා වේගෙන් රිය පදවල ඔලුව කරකවන එක තමයි ඒ ළමයා හරි කමන ඒ ළමයා කිව්වේ අංජලි හරි කමන පොඩි ළමයා ගැන හිතන්නකෝ ලස්සනට වීඩියෝ කරලා ඒක දෙන හැටි අන්න ළමයි අන්න කෙල්ලෝ මෙහෙමයි යා ඉස්සරහා ඉඳන් බලන් ඉන්නවා ආ නේද ෂෝටු රංගන අංකල්ගේ ප්‍රෝග්‍රෑම් එක වෙනුවෙන් හැම එකම වීඩියෝ කරලා ලස්සනට එවනවා මේ හරි දැන් ඒ අතරේ අපි තවත් වීඩියෝ එකක් බලන්න ඒ සෝදානම් වෙන්නේ කාට හරි තියෙනවද ගොඩක් වෙලාවට කියන්නේ සමාල්ලාට නම් අපි තනියෙන් කතා කරනවා තනියෙන් නිතර කියවන පුරුද්දක් කාට හරි තියෙනවද තියෙනවද බලමු කාටද ඒ පුරුද්ද තියෙන්නේ කියලා අම්මලාට නේ සාමාන්‍ය ආ අම්මලාටද තිසූ ගෙදර නෙමෙයි තිසූ ගෙදර නෙමෙයි ගෙදර නෙමෙයි ෂූටි ෂූටි අම්මා මගේ වෙලා තිසූ ගෙදර නෙමෙයි ෂූටි නෙමෙයි අනේ අයියෝ පියුමියක්කා වීඩියෝ කරපගත් එයා තමයි අර වගේ ඒ පැපරාසිය කොහෙන් ගියත් වීඩියෝ කරනවා පොඩි ඩේන්ජරස් අර CDMA ෆෝන්ස් පාවිච්චි කරන්න ගත්ත බොල්වක වානේ අක්කට තිබුණා නේ හොඳ ෆෝන් එකක් යانے යන තැන ඒක අරන් යනවා ආ CD ඔව් CDMA ෆෝන්ස් ඔව් කවුරු හරි කිව්වද කාර් එක උඩ තියලා වීඩියෝ කියලා මුලින්ම කියලා ඉවරයි කතා කරලා ඉවරයි මිස්ටර් වීඩ්ගේ ෆීමේල් වර්ෂන් එක කොහෙද වාහනේ නවත්තලා තියලා කෝල් එකක් කරන් ෆෝන් එක වාහනේ උඩ තියාගෙන ඔව් ඊට පස්සේ ඒක ගන්නවද කියලා එහෙම්ම ගිහලා අරගම පාරේ යන වාහනේ යන මිනිස්සු පහනවල යන මිනිස්සු මෙහෙම් පෙන්නනවලු දැන් මෙයා හිතන්නේ මෙයාව මේ අඳුරගෙන අතවනවා කියලා බලන මාර ප්‍රේක්ෂක ප්‍රතිචාරණ කී කී අතවනවා නේ යනවලු අම්මගේ අන්තිමනේ අපේ මල්ලි තියේ මල්ලි හුව මේ අතවනවා නේ මේ වෙන මොකක් කරලා ඉන්න කියලා නවත්තන්න කියලා ඊළ උඩ බලනකොට කාර් එක උඩ ෆෝන් එක ඔය නෑ කොහොමද ෆෝන් එක වෙන්න දෙන්නේ මේ මොකද ඔය දෙන්න කිව්වේ කතා වුණේ අපෝයාගේ අම්මා කියලා ෂුවර් කියලා ඒකෙන් දුවත් තේම තමයි ඔයාලගේ අම්මා කියලා ෂුවර් කියන මාරු වෙලා නෑ ඒක මොකක්ද උඩක උඩත් ෆෝන් තියන්න පුළුවන් රංගන වින්ස්ක්‍රීන් එකෙත් ෆෝන් තියන්න. මේ මොකද්ද අපි දන්නේ ඒ කතාව. වින්ස්ක්‍රීන් වලත් ෆෝන් තියාගෙන මේ කොළඹ ඉඳලා ගෙදරටම එනවා මිනිස්සු. ඊට පස්සේ මම දකින්නේ කෝ බේබි වගේ ෆෝන් එක. ඒකනේ අම්මා මේ සීට් එකේ තිබ්බක් නෑනේ කියලා අර තීරණ එළියේ. රින් කරාම එළියේ. රින් එක දෙන්න සීට් එක යට වැටිලා ඇති කියලා. රින් කරාම වින්ස්ක්‍රීන් එකේ රින්. මුලදන්නේ වින්ස්ක්‍රීන් කොට තියාගෙන මොකද කරේ. ඒක මන් තියලා බැස්සා අර බැහැලා ඊට පස්සේ ආයේ ගන්නවතක වුණා අර වයිෆයි එක උඩ. ඒක ඒ මම තිබිලා ගෙදරට එනකම්ම කොළඹ ඉඳන්. ඔව්. WhatsApp එකක් දාන වයිබර් නෙමෙයි කිව්ව වයිෆයි නෑ වයිබර් උඩ කියලා මේ WhatsApp නේද දාන වයිබර් කියලා වයිෆයි නෑ බොරුවනේ. දැන් මේ රිය පදවීම තරම් විශිෂ්ට රිය පදවීමක් මා දැක නැහැ. ගීතාකාන්ති ජයකොඩි මේ අපේ ගීතාකාන්ති. හරි පරිස්සම කියන්නේ කටුනායක හයිවේ එකේ ගියා එකපාරක් හරි කැලණියට යන්න ඕනේ දැන් මම හයිවේ එකේ පළවෙනි ඩ්‍රයිව් එකේ හයිවේ එකේ බෝඩ් ගාලා තියෙනවා කැලණියට වමට වත්තරට වමට බයිනවා බෝඩ් ගාපේ උන්ට මේ දෙපැත්තම වමට කොයි දානේ කැලණියේ තියෙන දකුණට කියලා දකුණට හැරෙනක තැනක් වෙනකන් ඔයාගෙන කටුනායකටම ගියා අයියෝ ඒක කරද ඊළඟ අනිත් එක ඔයාට මතකද අවුරුදු කීපයකට කලින් ක්‍රිකට් බෝඩ් එකේ ඉස්සරහින් රිය පදවපු හැටි ඔහේ මතකද රියම තමයි අනේ ඌ එතන නෑ වන්වේ පැත්ත නෑ 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 මෙහෙම
අන්න වර්ධනය අන්න වර්ධනය දිලේ පිටිපස්සේ තියෙන මේ මේ ඔය මේ මේ ක්‍රිකට් බෝඩ් එක එතකොට ඔය පැත්තේ යනවා ඒ ඒ ඒ දවස්සේ ඒක වෙනස් කරලා ඒ දවස් ටිකේ ඒක වෙනස් කරලා පන්නේ නේ පළවෙනි දවස් හරි ඒ දවස් ටිකේ ඒක වෙනස් ඒක එක එක විදිහ වෙනස් කරලා ඒ දවස් ටික ඒ වෙනස් කරපෙකයි වරදා නෑ නෑ මම ගියා ඔව් අක්කලා අක්ක වරදා නෑ පිස්සු මම ඉන්න තියෙන මොකද මොකද මම ඉන්න තියෙනවා එතනින් ගියා යනකොට මෙන්න යනකොට අර අර සරයිමයි වාහනේ ඉන්නේ මේ පැත්තේ එකක්වත් නැහැ. එක එකක්වත් නැහැ. ඊට පස්සේ කිව්වා වන්නේ වන්නේ කියලා අක්කාන එහෙම කොහොමද? නෑ කවුද වන්නේ කිව්වේ? කළු ඉතාර. ක්‍රිකට් බෝඩ් එකේ වාහනේ දානවලු. මේ මෙලේ නම් වන්නේ වන්නේ කිව්වා ඒ වැලියට ඇවිල්ලා. අම්මයි තුලම් පලතරනවා කියලා. අම්මා තවන්නවා. පොරගෙන වානේ. ඒ වෙනමයි. අපි මේ අන්තිම වීඩියෝ එකත් බලමු අම්මා දුවට ආදරෙන් කතා කරන දෙවෙනි වීඩියෝ එක තරින්ද අපිට දෙන්න අර දෙවෙනි අවස්ථාව කොයිතරම් ආදරණීයව අම්මා කතා කරනවද කියලා මොකද්ද නිකන් නෑ දැන් නැගිටගෙන ඇවිල්ලා කියවනවා මෙතන ඉඳගෙන යකිටින් නෑනේ උදේට මොකද hina වෙන්නේ කවදාවත් මේ ළමයා එළි වෙනවා දැකලා තියෙනවද දැකලා තියෙනවද ඉතින් දන්නේ නෑ මෙයා ඒක මේ ලොකු බේබි නිදා ගන්නවා නංගිටත් නිදා ගන්න දෙන්නේ නෑ නංගි ඉස්කෝලේ යන්න ඕනේ කියලා නංගිව මන් නිදි කරවගෙන මට නිින්ද ගියාට පස්සේ නංගි නෑ ළඟ මම ඇහැරවගෙන අනිත් කාමරයට ගියා අපරාධ කියන්න බෑ ගෙදර ටෝන් එක මෙනවනේ ඒ නෑ ඒක තමයි මම මේගොල්ලෝ එක කතා කරලාමයි උගුර යන්නේ මගේ හරි calm down it's okay TV channel मम लुक प्रोग्राम तर वस्तु प्रश्न पैतिलाई गेदर अनीम යන්න ලැබෙන සතියන්තයේ සංචාරක දිනයත් එක්ක 25 26 27 කැමති දවසක් වෙන් කරගෙන යන්න ගිහලා සතුට වෙන්න අපි අනිත් පැයටත් මතක් කිරීමක් කරනවා එහෙමනම් සමුගෙන යන්නටයි සෝදානම් වෙන්නේ අම්මලවත් තුන්දෙනාව මට දෙන්න මුලින්ම සුජීවා සුසන්ත අක්කා ගීතා අක්කා
බොහොම ස්තුතියි ආදරණීය වැඩසටහනක් කරන්න ආවා ගොඩක් ස්තුතියි ඔයාලට යමක් කියන්න පුළුවන් ගොඩක් ස්තුතියි රංගන මෙතෙක්ල් මගේ ලයිෆ් ටයිම් මම දැන් අවුරුදු 20ක් තිස්සේ මම එක එක ප්‍රෝග්‍රෑම්ස් වලට ගිහිල්ලා තිනවා හැබැයි මං හිතන්නේ මං බොහොම ආසාවෙන් දවස ගෙනගෙන හිටපු ප්‍රෝග්‍රෑම් එකක් මේක මොකද මේ අංජලිත් එක්ක රංගනත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න ලැබිච්ච එක මං හිතන්නේ මේ ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙකුටම ඩ්‍රීම් එකක් තියෙනවා මම ලොකු දේවල් ළමයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ මම හැමදාම කියන්නේ කාටවත් කරදරයක් නැති හොඳ ළමයි වෙන්න කියලා ඉතින් ඒ විදිහට ඒ දෙන්න මට කරදර කරාට අනිත් අය කාටවත් කරදර කරන්නේ නැහැ ඒ දෙන්න ඉතින් අංජලිත් එක්ක මේ වගේ ප්‍රෝග්‍රෑම් එකට එන්න ලැබිච්ච එකත් මට ලොකු සතුටක් thank you very much රංගන හිත ඉල්ලන තරු ප්‍රෝග්‍රෑම් එකේ crew පිටිපස්සේ ඉන්න කට්ටිය අපේ ජයන්ත සිල්ම දෙනාට ඒ වගේම thank you very much ස්වර්ණවාහිනී අපිට ආරාධනා කරලාට මං හිතන්නේ පළවෙනි සින්දුවේදී මම බොහොම සංවේදී වුණා මට ඇඬෙනවා රංගන කතා කරද්දී මට කතා කරගන්නවත් බෑ thank you very much ආයිසරයක් හොඳයි සසත්තක්ගේ අපි ඔබට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා ඔබට ගොඩක් ආදරේ මාත් එහෙමයි ආදරේ නිසානේ ආවේ अति गुड़ा सतोषं हिटिया गेदर दीपा सतोषं तम इन्नी मेगुला किसीम प्रश्न मगे उलूट दिन कुहुमात्म दुअत्ते माई मगे कुमरुत्ते माई मगे वटे नील दिना मत्ते माई දැන් හැබැයි මේ රංගන එකක් කියන්නෝනේ මම දැන් ඉස්සර මමනේ ලොක්කා මමනේ හැම දෙයක්ම ඔව් තීරණය කරන්නේ සියලු දේ මේක මෙහෙමයි වෙන්න ඕනේ කියලා මගේ වචනය අනුව තමයි සිද්ධ වෙන්නේ දැන් කුංජි ළමෙක් වගේ දැන් මං ගෙදරට එලා හරි සැහැල්ලුවෙන් කාලා බීලා දෝනි මට උයලා දෙනවා ඉතින් ආව් කන්න බැරි වුණත් ආසාවෙන් කනවා නෑ 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 යා හොඳට කරනවා ඒවා ඉතින් කොහොම හරි මං එච්චර බල මං කැමැත්තකින් හිටියේ නැහැ මේ දෝනි කැමකට මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න හොඳටම සනීප වෙලාම එන්න තමයි මගේ බලාපොරොත්තුව තිබුණේ ඒ වුණාට මට හිතුණා ඔයාගේ ආරාධනාවත් එක්ක ටික දවසක් මං කල් දැම්මා ඒත් මට හිතුණා මම තුලින් මට පුළුවනි පණිවිඩයක් දෙන්න ලොකු පණිවිඩයක් දෙන්න ගියා ඒ පණිවිඩේ ඉතින් හරි සන්තෝසයි අපි අපට අපිට ආදරය කරන්න අපි ගැන සැලකිල්ලෙන් ඉන්න හැම තිස්සෙම අනිත් අය ගැන හොයන්න බලන නම් අපි ශක්තිමත්ව ඉන්න ඕනේ කියන එක හිතේ තියාගන්න හොඳයි ඔබටයි මේ පණිවිඩය ගීතක්කේ ගොඩක් ආදරේ ගොඩක් වටිනවා විවිධ හැකියාවන් තියෙන කෙනෙක් ඔයා බොහොම ස්තුතියි ආවට අනේ අත්තමයි මේ මට නගියදී මම ගොඩක් මේ ඔළුව හොඳටම මේ දවස් ටිකේම අත අර කොරෝනා කාලේ නැවතිච්ච දේවල් මේ දැන් ගොඩ වෙලා තිබිලා මම මෙතනට ආවේ ටිකක් මේ ඔළුව ටිකක් මෙතෙන්ට ආව ගාම මට හරිම මේ වෙනසක් දැනුණා මොකද මේ ප්‍රෝග්‍රෑම් එකට දූලා දූලා දැන් අම්මයි දුවයි කිව්වට ඔය ටිස්සෙල්ලක් කරලා තියෙනවානේ ඉතින් ඊට වැඩි හරි දුක හිතුණා ඉතින් දැන් අම්මා ගැන දුව කියනකොට ආරම්භ වෙ විදිහට ඒව ඊට පස්සේ අපිට දැන් ඇත්තටම දැන් මට ඒ ඔළුවේ තිබෙන සැනසීම ගිහිල්ලා අනිත් එක කොරෝනා කාලේ මෙයා මට උයලා ඉවරවම හැමදාම මේ අපි එක තැන ඉන්නේ මෙයා උඩ මම යට ඉන්නේ එයා කෑව ෆින්ගන් එවනවා මට මේ උයලා ඉවරලා ඉතින් මමත් සැනසිල්ල හිටියා ඒක නිසා ඒ දවස්වල දැන් ටිකක් විසි වෙලා දුන්නා දැන් ඉතින් ඒ දවස්වල හරි සන්තෝෂෙන් හිටියා ඒ කියන්නේ දුව උඩ ඉන්නකන් වා සන්තෝෂික මට දැන් මේ වුණා මේ අර මෙයා බයිනවා දූලට මෙයා හිටපු ගම මට බය බලන ඕක රෙකෝඩ් කරන්න තිබුණා නම් හොඳයි කියලා අනිත් දවසේ රෙකෝඩ් කරලා තියෙන බොහොම ස්තුතියි ඔය තොන්දරට අපි දූල තුන්දෙනාගේ පැත්තරත් යමු පබෝ එතකොට තිසු ඒ වගේම අංජලි ස්තුතියි ඔය තුන්දරට
වැඩසටහන ලස්සන කරා. බොහොම ස්තුතියි මේ වගේ වැඩසටහනක් සැලසුම් කරා. සැලසුම් කරාට. ඒක හරි. ගොඩක් ස්තුතියි රංගනයි ආරාධනා කරාට. කාලෙකට පස්සේ අපි දෙන්නා මේ ගොඩක් කාලෙකට පස්සේ මේ ප්‍රෝග්‍රෑම් එකට ආවේ. ඒ තරම් ගෙදරට වෙලා හිටියා මේ ප්‍රශ්නත් එක්ක අරෙහිමි. ඉතින් රංගනයි යන්න ගහුවොත් නෑ විතුත් බෑ. ඔව්. කියන එක කරන්න ඇවිල්ලා බෑ. ඇවිල්ලා බෑ. ඕනක් සර්ණවාහිනියටත් ඔයාටත් ගොඩක් ස්තුතියි. ඇත්තටම ඔළුව අපි මං වෙනුවෙන් මේ ස්තුති කරන්න පුතේ කාටත්ම මට ඒක කියන්න බැරි වුණානේ. ඔව් හැමෝටම මේ අම්මයි මායි වෙනුවෙන් ස්තුතිවන්ත වෙන ඔයගොල්ලෝ හැමෝටම. Facebook post එකක් දානවා සුසන්ත අක්කා. මෙහෙම 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 ආදරේ පළ වෙනවා. මෙහෙම 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 ෂෙයා වෙනවා. ඒ විදිහටම කමෙන්ට්ස් කොයිතරම් එන්නේ නැද්ද? ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. හරිනේ මං කියුවා. ඇත්තටම ඇත්ත. ඇත්තටම මං හැමෝටම ආදරේ. හැමෝටම ආදරේ. ඒ ආදරේ මට පෙරලා කොච්චරද කියලා ගණන් කරගන්න හම්බ වුණේ නැහැ. උනාට පහුගිය කාලේ මං අසනීපයි කියලා දැනගත්ත ගමන්ම මට හිතා ගන්න බැරුණා. ඇත්තටම රංගන මං හරියට ඇඬුවයිද තිසු දන්නවා කුමරු දන්නවා අපි එතකොට හිටියේ නුවරඑළිය පුතේ නුවරඑළිය හිටියේ එදා පොඩ රිලැක්ස් වෙන්න කියලා මේ මේ බෙහෙත් අරව මේ ඉතින් ප්‍රශ්නනේ. ඉතින් ඊට පස්සේදී මං මගේ ડોක්ටර් කෙනුත් අහලා මං පොඩ්ඩක් එළියට ගියා ගෙදර අයත් එක්ක. ඒ ගියපු වෙලාවේ මට හරියට මං හයියෙන් ඇනුවා. හේතුව මොකද මෙච්චර මේ ලෝකෙ මිනිස්සු මෙච්චර අපිට ආදරේද කියලා. මම ආදරේ මං හැමෝටම ආදරේ. ඒක තමයි කවුරුත් දන්නා. මේ තිබුණ විශේෂත්වය තමයි ඒ පෙරළුවේ මොකද මමත් අපි කොයි කාලේ ඉඳන්ද අපි හම්බ වෙන හැම ෂූටින් වෙලාවෙදි හම්බෙත්නම් හරිම ආදරණීයයි සුසන්ත. ඉතින් ඒක තමයි මේ පෙරළා ලැබෙන්නේ අපිට. ඒ වගේම මම කියන්න ඕනේ කතාව කියපේ ගොඩක් වටේ. පෙරළා ලැබෙන්නේ හැම අම්මට ඒ කරපු හැම අම්මට සනීප වෙන්න කියලා ඒ හැම ප්‍රාර්ථනාවක්. ප්‍රාර්ථනාවක්ම අම්මට ආශිර්වාදයක් වෙනවා. මගේ පවුල අය මගේ නෑදෑයෝ යාළුවෝ හිතවත්තු මේ ඔයා කියන්නේ රංගන මීට අවුරුදු 86 අවුරුද්දේ මම එතකොට ටෙලිවිෂන් එකක් පැත්තවත් ඇවිල්ලා නෑ. මාත්‍තික ඉස්සර වෙලා කැනඩා ප්‍රෝග්‍රෑම් එකකට සම්බන්ධ වෙච්ච අය පවා මේ ලෝකෙ වටේම ඉන්න යාළුවෝ පබු කොහෙන් එකතු වුණාද කියලා මම දන්නේ නෑ. මේ වෙලාවේ අපිත් එක්ක හැමෝම හිටියා. හරි සන්තෝසයි. හොඳයි. ඒ ආදරය තමයි රටේ. ඒක ලොකු හයියක්. ඒ ආදරය තමයි ලෝකෙම අවශ්‍ය වෙන්නේ. අපේ රටේ ඉන්න මිනිස්සු අති බහුතරය ආදරණීයයි. අර ඒ වගේ දෙයක් දැක්කම Facebook එකේ කොයිතරම්නම් සුන්දර මිනිස්සු ඉන්නවද කියලා ඒ වෙලාවට තමයි දැනෙන්නේ. අර නැත්තම් වරින් වර එන්නේ එක එක කමෙන්ට්ස් අරවා මෙවුවන්. ඒ හැමෝම ආදරෙන් මතක් කරලා අංජලි අම්මා දිහා බලාගෙන මොන හරි කියන්න අන්තිමට. ඒ අම්මා දිහා බලාගෙන කවන්නේ කියලා. ආදරේ නෑ මක්කිය වීඩියෝස් වලට සෝරි බ්‍රෝ සෝරි බ්‍රෝ සෝරි බ්‍රෝ ඕකේ අවුලක් නෑනේ ගෙදර යන්න පුළුවන් නේ තැන්කියු අංජලි අම්මලාගේ ඉතලෙව නෑ එතකොට අයියා අපිට ඉන්වයිට් කරා ඔය එතකොට වාට පොඩි පැතුමක් දෙන්න ඕනේ වාට පොඩි විශ් එකක් දෙන්න ඕනේ මොකද මන් ගෙදර සාමය එකතු වෙන තවත් කෙනෙක් ඉක්මනට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා हरी आदर अम्मा दूल दिना इतना आदर ඒක තේරෙනවානේ මේ කතා කරලා පෞද්ගලිකව දන්නවා මොකක්ද එකක් කිව්වා පෞද්ගලිකව දන්නවා ඒ හින්දා මම කියන්නේ එතන සාමය රැකෙන කෙනෙක් ඕනි අනිවාර්යෙන් පුරකින් කෙනෙක් ඕනි නෝ ඒ නිසා හොයාගන්න හරි කෙනෙක් හරි ඕ හොයාගන්න හරි කෙනෙක් ඕනි ගන්න වගේ ඒන සමුගම නේද ගොඩක් දෙනාගේ යන්නේ එන අපි සමු ගන්නවා 6 දෙනාටම ආරාධනා කරනවා ඉංගි මරන්න ගමන් අපි සමු ගන්නවා ආදරණීය ප්‍රේක්ෂකේනි ජයන් ජයන් වේවා ආදරේ ගොඩක්
පත හැඳවෙ ඔබෙව නෙමුනකෝ ඊමරණ කරුරැනනෝ ගගනේ රන් කරන හද පරෙහෝ නොවකෙන පායන්න පින්පාට හැඳවෙ ඔබෙව නෙමුනකෝ රඟපාන සාමනල උසේ ඊගිලන මන්දරමේ ඔබෙයි තෙන සිතු වෙන්නේ නගරය ඉල්ලත ඔබෙ Oh,